අයිබෝවන් පුංචි දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ පහ ශ්‍රේණිය සිංහල පොතේ පළවෙනි පාඩම. ඒ තමයි පුතේ මහපට කිල්ලක අරුමය. පුතේ අපි මේ පාඩම කොටස් දෙකකට තමයි සාකච්ඡා කරන්නේ. අපි අද මුලින්ම මේ පාඩම කියවලා තේරුම් ගන්නවා. අවබෝධ කර ගන්නවා පාඩම රස විඳිනවා ඊට පස්සේ පුතේ මේ පාඩමේ අභ්‍යාස තියෙනවනේ අපි අභ්‍යාස දෙවෙනි කොටසින් සාකච්ඡා කරනවා හරි අපි එහෙමනම් මුලින්ම බලමු පුතේ මේ පාඩම කියවලා අපිට ඔන්න මුලින්ම පාඩමට යන්න කලින් දීලා තියෙනවා මේ පාඩම ගැන හැඳින්වීමක් අපි කියවලා බලමුද පුතේ හැඳින්වීම W.T.M. මහින්දරත්න මහතා රචනා කළ බින්දුගේ ලෝකය පොතෙන් උපුටාගත් මේ පාඩම අපගේ ශරීර අවයවයක් වන මහපටැඟිල්ලේ තතු කියා දෙන්නකි අපගේ එදිනෙදා කටයුතු වලදී මහපටැඟිල්ල ප්‍රයෝජනවත් වන ආකාරය සහ මහපටැඟිල්ල සකස් වී ඇත තේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු රසක් දැන ගැනීමට මේ පාඩම හොඳින් කියවමු. ඔන්න පුතේ මේ පාඩමේ එන කොටස ලියලා තියෙන්නේ කවුද? W.T.M. මහින්දරත්න මහතා නේද? මේ පාඩමේ මොකක් ගැනද පුතේ කියන්න යන්නේ? අපගේ ඇඟේ තියෙන අතේ තියෙන මහපටැඟිල්ල ගැන අපේ අතේ තියෙන ඇඟිලි මොනවද පුතේ පුතාලා දන්නවද අපේ අතේ තියෙන ඇඟිලි පහ මොනවද කියලා අපි දැනගෙන ඉමු මේ පාඩමට යන්න කලින් මේ ඇඟිලි පහ මොනවද කියලා මුලින්ම තියෙන්නේ මොන ඇඟිල්ලද පුතේ මහපටැඟිල්ල මහත මිටි ඇඟිල්ල මහපටැඟිල්ල ඊට පස්සේ ටිකක් දිගට අපි කාට හරි බනිද්දි හැම ඔන්න චුට්ටක් දික් කරන ඇඟිල්ල තියෙනවා. ඒ මොන ඇඟිල්ලද පුතේ? එයාගේ නම දබරකිල්ල. ඊට පස්සේ ඉන්නේ කවුද පුතේ? දබරකිල්ලට පස්සේ අපේ අතේ නම් මැදින් ඉන්න කෙනා. උසට ඉන්න කෙනා කවුද? එයා මැදින් ඉන්නේ. ඒක නිසා එයාට කියනවා මැදගිල්ල. ඊට පස්සේ මැදගිල්ලට පස්සේ කවුද ඉන්නේ පුතේ? එයාගේ නම වෙදගිල්ල. ඊට පස්සේ අන්තිමේටම ඉන්න චූටි ඇඟිල්ල කවුද? සුළ ඇඟිල්ල. ඔන්න දැන් පුතාලා අතේ ඇඟිලි පහ දන්නව නේද? අපි එහෙමනම් බලමු මේ ඇඟිලි පහෙන් මහපටැඟිල්ල ගැන අපේ පාඩමේ මොකක්ද කියන්නේ කියලා පුතේ. අපි කියවමු බලන්න. සති අන්තේ නිවාඩුවට බින්දුලා ගමේ ගියා. කවුද පුතේ බින්දුලා කියන්නේ? බින්දු කියලා එක ළමයෙකුයි බින්දු කියලා තව ළමයෙකුයි හැම බින්දුලා ගොඩක්ද? නෑ නෑ නෑ. මේ කියන්නේ බින්දුයි එයාගේ ගෙදර කට්ටියයි. අපි බලමු කවුද බින්දුගේ ගෙදර ඉන්නේ කියලා ඉස්සරහට අපිට කියයි. ගමේ ගෙදර ආච්චිත් සීයාත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ බින්දුලා මහ ගෙදර එනකල්. ගමේ කවුද ඉන්නේ පුතේ? ආච්චි සීයයි නේද? තාත්තා මේ ගමන කවදාවත් වරද්දන්නේ නැහැ. තාත්තා හැමදාම කියන්නේ මොන වැඩ තිබ්බත් අඩු ගණනේ මාසයකට සැරයක්වත් ගමේ ගිහින් එන්න ඕනෑ කියලා. ඔන්න පුතේ හොඳ පුරුද්දක්. මොකද මේ බින්දුගේ තාත්තා එයාගේ දෙමව්පියෝ බලන්න අනිවාර්යෙන් මාසෙකට සැරයක් හරි යනවා. එයාලා හොඳින් ඉන්නවද අසනීප තියෙනවද කියලා හැම වෙලෙම බලන්න ඕන නේද? ඔන්න හොඳ පුරුද්ද. හරි අපි බලමු දැන් පුතේ බින්දු මොකද කියන්නේ කියලා. මාත් අම්මායි තාත්තායි දෙන්නාම හොඳට බලා ගන්නවා. ඔන්න බින්දු හොඳ බබෙක් නේද? පුතාලා වගේමයි. හරි බින්දුගේ මව්පියන් ආච්චිටයි සීයාටයි සලකනවා දැක්කාම බින්දුට එහෙම හිතුණා. එහි ගියාම ඒ දෙන්නාට හරි සතුටුයි. බින්දුයි
නංගි ළඟට අරගෙන ආච්චි සීයායි ලස්සන කතන්දර කියලා දෙනවා. අමුතු අමුතු ප්‍රශ්න අහනවා. ඔන්න පුතේ දැන් අපිට දන්නවා අපි දන්නවා බින්දුට තව නංගි කෙනෙකුත් ඉන්නව නේද? එහෙමනම් මේ බින්දුලා කිව්වේ කවුද පුතේ මුලින්ම? බින්දුයි බින්දුගේ නංගි අම්මයි තාත්තයි නේද? හරි. ඔන්න දැන් ගමේ ගියා මාචි සීයයි දෙන්න බින්දුට ලස්සන කතන්දර කියලා දෙනවලු. අපි බලමු පුතේ අද මොකද්ද කියලා දෙන්න යන්නේ කියලා. මගේ පුතාගේ අතේ ඇඟිලි කීයද? ඔන්න කවුද එහෙම අහුවේ පුතේ? සීයා. පහයි සීයේ. මොනවද ඒවායේ නම්? ඔන්න දැන් පුතාලා නම් දන්නවා ඒවායේ නම් නේ. අපි බලමු බින්දුයි නංගේ දන්නවද කියලා පුතේ. මේ තමයි සීයේ මහ පෙටැඟිල්ල. මේ දබරැගිල්ල. මේ මැදැගිල්ල. මේ වෙදැගිල්ල. පුංචි එක්කෙනා තමයි සුළඟිල්ල. බොහොම හොඳයි. දැන් කියමුකෝ බලන්න ඔය ඇඟිලි පහෙන් ලොක්කා කවුද කියලා. නංගි චුට්ටක් කල්පනා කළා. ඇඟිලි පහ දිහා බැලුවා. දිග පළල බැලුවා. මැදගිල්ල තමයි ලොක්කා. නංගි උත්තර දුන්නා. ඔන්න පුතේ නංගි නම් දැන් දිග පළල අතේ තියෙන ඇඟිලිවල බලලා උසටම ඉන්නේ කවුද? මැදගිල්ලනේ. ඒක නිසා නංගි හිතුව මේ ලොකුවටම ඉන්න කෙනා තමයි ලොක්කා කියලා. පුතාලට හිතෙන්නේ කවුද ලොක්කා කියලා? අපි බලමු පුතාලට හිතෙන උත්තරේ හරිද කියලා. ඔන්න ඊට පස්සේ කියනවා අපොයි නැහැ එයා උසින් මහතින් වැඩි වුණාට ලොක්කා නෙවෙයි. ඔන්න සීයා කිව්වා එයා උස මහත තිබ්බට එයා ලොක්කා නෙමෙයි. උස මහත තියෙන හැමෝම ලොක්කෙක් වෙන්නේ නැහැ. ඔන්න හරි. ඊට පස්සේ ඔන්න අපේ බින්දු කතා කරනවා. සීයේ මම කියන්නද මිනිස්සු මොනවට හරි දික් කරන්නේ දබරගිල්ල. දබරගිල්ල තමයි ලොක්කා. බින්දු කිව්වා. ඔන්න පුතේ දැන් කවුරු හරි රණ්ඩු කරනකොට දික් කරලා බනින්නේ මොකද්ද? දබරගිල්ල නේද? දබරගිල්ල තමයි මේ ඇඟිලි පහෙන් සැරම. ඒක නිසා බින්දු හිතුවා මේ සැරම කෙනා තමයි ලොක්කා කියලා. බලමු සීයා මොකද කියන්නේ කියලා පුතේ. නෑ මගේ පුතේ, මෙන්න මෙයයි ලොක්කා. ඔන්න පුතේ දැන් මේ සැරට ඉන්න දබරගිල්ල ලොක්කද? නෑ, සැරට ඉන්න හැමෝම ලොක්කො වෙන්නෙත් නෑ. ඔන්න එහෙනම් ලොක්කොට ඉන්න හැමෝම ලොක්කො වෙන්නෙත් නෑ, සැරට ඉන්න හැමෝම ලොක්කො වෙන්නෙත් නෑ. සීයා පෙන්නුවේ මහා පෙටැඟිල්ල. කවුද ලොක්කා පුතේ? මහා පෙටැඟිල්ල. ඒ කොහොමද සීයේ? මහා පෙටැඟිල්ල ඇඟිලි පහෙන් කොටම ඇඟිල්ලනේ. හොඳයි, අපි මෙහෙම කියමුකෝ. ඔන්න මම මේ පබළු ඇට බිමට දානවා. අහුලන්නකෝ බලන්න. හැබැයි මහා පෙටැඟිල්ල නැතුව බලන්න. දැන් ඔන්න සීයා කියනවා පුතේ දැන් මේ ලොක්කා මහපටගිල්ලලු. ඊට පස්සේ දැන් මේ අයියටයි නංගිටයි හරි ප්‍රශ්නේ, මහපටගිල්ල කොහොමද මේ කොටටම ඉඳලා මහතට කොටට කැතට ඉඳලා එයා කොහොමද ලොක්කා වුණේ කියලා. ඊට පස්සේ සීයා පබළු ඇට ටිකක් බිමට දාලා ඒව අහුලන්න කිව්වා. සීයා පබළු ඇට දෙක තුනක් බිම දැම්මා. වැඩේ ලේසි වුණේ නැහැ, අහුලන්න අමාරුයි. ඔන්න පුතේ මහපටගිල්ල නැතුව අපිට දෙයක් අල්ලන්න පුළුවන්ද? බෑ නේද? පුතාලත් අල්ලලා බලන්න ඔන්න පුළුවන්ද කියලා. ඊළඟට සීයා කිව්වේ හැරමිටි අල්ලා ගන්න, මහපටගිල්ල නැතුව අල්ලලා අදින්න කියලා. ඒ වැඩේ හරියට කරන්න අමාරුයි, වැටි බලයක් යොදන්න බෑ. සීයා කෝටුවක් දීලා වැල්ල ලියන්න කිව්වා. බලනකොට ඒ වැඩෙත් මහපැඩගිල්ල නැතුව කරගන්න අමාරුයි. ඔන්න දැන් පුතේ මොකක් හරි දෙයක් අහුලන්නත් බෑ මහපැඩගිල්ල නැතුව, දෙයක් අල්ලගන්නත් බෑ, දෙයක් අදින්නත් බෑ, ලියන්නත් බෑ. මේ මහපැඩගිල්ල නැතුව බලද්දි මුකුත් කරන්න බෑ නේද පුතේ? හොඳයි, දැන් ඇඟිලි දිග හරින්නකෝ. මහපටගිල්ලේ තුඩ අනෙක් ඇඟිලිවල තුඩට තියන්නකෝ. පුතාලත් කරලා බලන්න පුතේ. මහපටගිල්ලේ තුඩ, ඒ කියන්නේ මහපටඇඟිල්ලේ කෙළවර, පිටට තියෙන කෙළවර අනිත් ඇඟිලිවල කෙළවරට තියලා බලන්න. තියන්න පුළුවන්ද පුතේ? පුළුවන් නේද? බින්දු ඒ විදියට කරලා බැලුවා. මහපටගිල්ලේ තුඩ අනෙක් ඇඟිලිවල තුඩුවලට ලේසියෙන් තියන්න පුළුවන්.
දැන් ඒ වගේ කරන්න පුළුවන් ඕනෑම ඇඟිල්ලක් තෝරලා මට පෙන්වන්න. පුතේ මහපට ඇඟිල්ල නැතුව අනිත් ඇඟිලි බලන්න වෙනත් ඇඟිලි වල තුඩට තියන්න පුළුවන්ද කියලා. බින්දු තෝරාගත්තේ දබර ඇඟිල්ල. මහපට ඇඟිල්ල ඇරෙන්න එක ඇඟිල්ලක තුඩක්වත් දබර ඇඟිල්ලට අල්ලන්න බෑ. නංගි තෝරාගත්තේ මැද ඇඟිල්ල. ඒත් එහෙමයි. වෙද ඇඟිල්ල හා සුළ ඇඟිල්ලත් ඒ විදිහටම තියලා බැලුවා. ඒ එකක්වත් තියන්න බෑ. ඒ නිසායි පුතේ මම කිව්වේ මහපැට ඇඟිල්ල තමයි ඇඟිලි පහේම ලොක්කා කියලා. ඔන්න පුතේ සීයා කියපු දේ හරි නේද? බින්දු මේ මහපැට ඇඟිල්ලේ අරුමය ගැන සිතා බැලුවා. මෙහෙම ගැටලුවක් ආවම බින්දු ඒ ගැන තොරතුරු හොයනවා. පොතපත කියවනවා. දන්න අයගෙන් විමසනවා. ඔන්න පුතේ හොඳ පුරුද්දක්. අපි දන්න ඇති දෙයක් අපිට දැනගන්න වැදගත්, ඉගෙන ගන්න වැදගත් දෙයක් හම්බුනාම අපි මොකද කරන්න ඕන? පොතපත කියවලා දන්න අයගෙන් අහලා ඒ ගැන අපේ දැනුම වැඩි දියුණු කරගන්න ඕන. ඔන්න බින්දුනම් එහෙම කරනවා. පුතාලත් එහෙම කරන්න ඕන. අත්ලේ ඇට කැබලි හැදිලා තියෙන හැටි බින්දු සෝදිසි කළා. සෝදිසි කරනවා කියන්නේ මොකක්ද පුතේ? හොඳට බලනවා. ඇට කැබලි 27ක් අත්ල පුරා විහිදිලා තියෙනවා. අත්ල පුරා ඇට කැබලි කීයක් තියෙනවද පුතේ? 27ක් තියෙනවා නේද? අත්ලේ මැද ඇට කැබලි 13යි. අනෙක් ඒවා ඇඟිලි වල තියෙන්නේ. මහපට ඇඟිල්ලේ ඇට කැබලි 2යි. අනෙක් හැම ඇඟිල්ලකම ඇට කැබලි 3ක් බැගින් ඇට කැබලි 12ක් තියෙනවා. මහපට ඇඟිල්ල අත්ලේ ඇටවලට සවිවන තැන ටිකක් වෙනස්. ඉදිරියටත් පසුපසටත් විතරක් නොවේ, දෙපැත්තටත් ඒ ඇඟිල්ල සොලවන්න පහසුයි. ඒත් අනෙක් ඇඟිලි ඒ ආකාරයට සොලවන්න අපහසුයි. ඔන්න පුතේ මොකක්ද කියන්නේ? මහපට ඇඟිල්ල ඉදිරියටයි පිටු පසටයි ඉස්සරහටයි පස්සටයි දෙපැත්තටයි සොලවන්න පුළුවන්. ඇයි එහෙම පුළුවන් වෙන්නේ? මහපැට ඇඟිල්ල අත්ලට සවි වෙලා තියෙන තැන අනෙක් ඇඟිලි වලට වඩා වෙනස් නිසා නේද? හරි, අපි බලමු තව මොනවද මහපැට ඇඟිල්ලේ තියෙන ප්‍රයෝජන කියලා. යමක් තදින් අල්ලා ගන්න, වතුර බෝතලේ මූඩිය කරකවන්න, පැලයක් ගලවන්න වගේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් මහපට ඇඟිල්ල නිසයි. ඒ විතරක් නොවේ, බිම වැටුණු යමක් ඇහිඳගන්නේ, පෑනකින් ලියන්නේ, පින්සලකින් අඳින්නේ, ඒ විදිහේ සියුම් වැඩ පහසුවෙන් කරගන්නේ මහපට ඇඟිල්ල නිසයි. සියුම් වැඩ කියන්නේ මොනවද පුතේ? පරිස්සමින් කරන්න ඕන වැඩ. මහපට ඇඟිල්ල කොච්චර ලොක්කකු වුණත් හරියට වැඩක් කරන්න නම් එයාට අනෙක් ඇඟිලිවල උදව් ඕනේ. ඔන්න පුතේ මහපට ඇඟිල්ල විතරක් තිබ්බොත් අපිට මේ වැඩ කරන්න පුළුවන්ද? අපිට ලියන්න පුළුවන්ද මහපට ඇඟිල්ලෙන් විතරක්? බෑ, අපිට අනෙක් ඇඟිලිත් ඕන. එහෙමනම් මේ මහපට ඇඟිල්ලට පුතේ වැඩක් කරන්න අනෙත් අයගේ උදව්ත් ඕන. හැබැයි අනිත් අයට විතරක් තනියෙන් එකතු වෙලා වැඩක් කරන්න බෑ, මහපට ඇඟිල්ලත් ඕන. පුතේ අපිටත් මෙන්න මේ වගේ තමා. අපේ යාළුවෝ එක්ක ඉන්නකොට අපිට හැමෝගෙම උදව් ඕන. ඒ වගේම අපි නායකයෙක් වුණොත්, දැන් මහපට ඇඟිල්ලත් ලොක්කනේ මෙතන, හැබැයි යාට අනිත් ඇඟිලිවල උදව් ඕන. ඒ වගේ අපි නායකයෙක් වුණොත් පුතාලා දැන් පන්ති නායකයෝ වෙනවා, ශිෂ්‍ය නායකයෝ වෙනවා. හැබැයි මම තමයි ලොක්කා කියලා ඉන්නේ නැතුව යාළුවන්ගෙන් උදව් ගන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ අපිත් මේ අතේ ඇඟිලි පහ වගේ වැඩක් කරන්න නම් සාමූහිකව ඉන්න ඕන. ඔන්න පුතේ, හරි. ඔන්න දැන් අපි මහපැට ඇඟිල්ලක අරුමය, මහපැට ඇඟිල්ල කොච්චර පුදුමයිද කියලා ඉගෙන ගත්තා නේද? අපි පුතේ එහෙමනම් මේ පාඩමේ අභ්‍යාස සමග තවත් දවසක හමුවෙමු. එතකල් පුතාලා මේ පාඩමේ අභ්‍යාස කරන්න උත්සාහ කරන්න ඕන. තියෙන ප්‍රශ්නත් පුතාලට පුළුවන් ටීචර්ට යොමු කරන්න. එතකොට ටීචර් උත්තර දෙනවා. පුතාලා අම්මලාගේ මාර්ගෙන් ටීචර්ගෙන් අහන්න. එතකොට
ටීචර් පුතාලට අපහැදිලි තැන් තියෙනවා නම් කියලා දෙන්න. හරි අපි එහෙමනම් පුතේ මේ පාඩමේ අභ්‍යාස එක්ක ආයේ දවසක හමු වෙමු. එතෙක් දුවල පුතාල හැමෝටම සුබ දවසක්.